ගෙමන දවස උුණුසුම් පුවත් ඔබට කියන්න අයිටම් පොෝොත සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම දිනුෂිදීයට සිංහ ප්‍රථමේ නවධහනය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස් සලවෙත. දෙදහස් පහළව ජනතා ජයග්‍රහණයට වසරතුමයි. රටපුරා යෝධ සංවර්ධන ව්‍යාපෘතිී රසක් අගමැති පවසයි. නව තෙල් පිරිපහදුවකට සැලසුම්. හුස්ම ගත්ත වසර තුනක් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය රාටට උදාකිරීමේ අරමුණින් සම්මුදධවාදී ආණ්ඩුව බිහිකළ මහා මැතිවරණය පැවති තිදහස් පහළව ජනතා ජයක්‍රහණයට අදට වසර තුනක් සපිලෙනවා. එදහස් පහලෝ වසරේ ජනපාරි අට වනතා පැවැති චනාධිපතිබරණේදී ජනාධපති මෛත්‍රීපාල සිරිසින මැතිතුමා. වෙරට රාචචනාක්‍යයා බවට භහචනචන්දයෙන් තේරී පත්තුනේ එතිහාසේට නව පිටුවක්ෙ කරමින්. දෙදහස ප්‍රජාතන්ත්‍රවාතය හා සාධහරණ සමාජ කපේක්ෂාවෙන් යුතු පයි, බෙරට චන්දදාකයා එම තීරණයට එළඹුණේ. ඒත් තවත් ශක්තිමත් කරමින් දෙදහස් පහළෝ වසරේ. අගුස්තු දහත් වනතා පැවැති, පාදලිමේන්තු මැතිවරණේදී බෙරට දේශපාලන ඉතිහාසේ අලුත්කරමින් සම්මුතිවාතිී රජයක් නිර්මාණය කෙරුණා. එම ඇතිවරණේදී වැඩිම ආසන කණන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුක එක්සත් ජාතික පෙරමුණතිනා කත්තා. එම ආසන සංඛ්‍යාව එක සහයක්. ්‍ර ලංකා නිදහස් පක්ෂයේ පමුඛ එක්සත්ජනතා නිදහස් සඳහනය මන්ත්‍රී ආසන අනූ පහක් දිනාකත්තා. ජනාධිපති මෛත්‍රීපාල සිසන මැතිතුමාගේ සහ අග්‍රාමාත්ති රනිල් වික්‍රම සිහමහතාගේ එකඟතාව අනුව එක් සත්්චාතිකපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ආණ්ඩුවක් පිහිටු බීමටපියවරකත්තා. ප්‍රධහන පක්ෂ දෙක එක්ව ඇරබූ මෙම සම්මුතිවාතී රචේ ප්‍රධාන අරමුණපුූයේ දේශපාලන හා ආර්ථික ප්‍රති සංස්කරණය කරමින් අයාලයේ යමින්තිබූ රට යළි සංවර්ධනී මාවතට කිනීමයි. යහපාලන මූල ධර්ම මත පෙහිටතා රචේ හැමංක්ෂයක්ක්ම ජනතාවාතේ ලෙස නැවත කොඩ නැවීම වත්මන්ආ්ඩුව බහරකත් අභිහෝකාත්මක කටයුත්තක් වුණ. පැවැතති රාජපක්ෂ පවල්ආණ්ඩු සමය සිදුවෝ දෝෂණ වංචා නාස්තිකාර වියදම්. අපරාධ බෙලිටරි පාලන නිසිේ. සමස්ත ජනතාවම පීටාවට පත්වසිටියා ජනතාව බියෙන් මුතවා නිෙදහස්පුර වැසියන් ලෙස අබිමානෙන් කොඩනැංවීමට අවශ්‍ය දේශපාලන හා ආර්ථිකවාතාවරණේ සැකසීම ආණ්ඩුව කඩිනමින් සිදු කලා. දහන් අவ்වන සංශෝධනය සම්මත කරමින් ස්වාධෙහිෙන කොමිෂන් සබහ ශක්තිමත්කිරීම හර හා. බෙරට ජනතාවට අහිම්මවති වූ තවත් නිදහසක් හිමිකරතුண்டා. ොතුරු දැකනීමේ පනත සම්මත කරමින් වෙනවිධ භහාවෙන් කටයුතුකිරීමේ දෙවුණු සංස්කෘතියවෙරට නිර්මාණය කලාා. මාධ්‍ය නිදහසත් තහවරු කිරීම මෙන්ම සියලු ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිකැනීම. සාමය සංහිදධ්‍යාව පිහිටවන්නටත් වත්මන් රජය සමත්පුුණ. දැවන්ත නයිඔගලෙන් රට බේරාකනිමින් වසර හැට තුනකට පසු, රාජ්‍ය ආදායම් අතිරිත්්‍යයක් අත්පත්කරගැනීමටද සමත්පුුණා. Dීතියේ ආධිපත්තයේ යළි ඇති කලේද වසර තුනකට පෙරබිහි වූ සම්මුතිවාතීරචයයි. වසර තුළක සම්මුතිබදී රචින්, ශ්‍රීලාංකීර් ජාතී ලැබූ විශාලතමතයාගේ බන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ, එතික් ජාත්‍යන්තරී පැවැති කළු පැල්ලම මකාදැමීමයි. අපි වට මිනිස්සුම් චීවත් බන සාධහරණ සමාජක් සහිත රටක් ලෙස ජාත්‍යන්තරයට යළි ්‍රැකිනයාමට වත්මන් ්‍රචයට හැකිබනාා GSP සහනය යළිල්ලපා කැනීම සහ යුරෝපා මත්සෙතහනම ඉවත් කර ගැනීමට හැකිවීම. වත්මන් ප්‍රචය ජනතාවට අත්කරතුන් දැවන්තචය ක්‍රහණයක් වනවා. ජනතාව දුන් එම චனவரම அது மල්பக்கன்வேவின்තිබෙනபாා. பහண்டහා சேபா ரැசකமில මෙன்ன ௌஷද ரැசகமிල அடுக்கරමින් சම්மத்திவாති රஷය லோக்கி இහல சௌකිස යක්க்තිබෙන රටක්ලෙස ජාත්‍යන්තර කීර්තියට පත්பේතිබෙනවා. சුව சரிரிய கிலන්වத்தසவே මகிින්ந்து. ජනතාවට සිදුவන මෙහය இමहाත් Entர்பிரைஸ், ஸ்්‍රී lanකා நாயோச்சனாக்්‍රමය கம்ெருலியே ජோධ සංවර්ධන ්‍යපෘතිය. අපි வවலை අපි කන්නේ ගම් දහසක් බෞදහසක්කාදී ්‍යාපෘති තුලින් ශ්‍රීලංකාව පොහොසත්‍රටක් බවට පත්කිරීමේ අරමුණ කරා சார்ර්த்தකபு கමண் කරමින් සිටිනවා. මොරගහකந்த කලුකග යෝධ සංවර්ධන ව්‍යපෘතිය මෙෙන්ම වබ දවැන්ත චල සම්පාධන ්‍යාපෘතියද ඊට අය. එමෙන්ම අධவேකි මාර්ක ගුවන් පාලම් ආදේ පමණක් නොව ගම් நிියம்කම් සංවර්ධනය කරමින් රටයම වෙනසක්සි දුකර තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල සහ පාසල් සිසුන් සඳහා सुුරක්ෂා සිසුරක්ෂණී ලබාදීම ආදී ්‍යාපෘතිතුලින් අධ්‍යාපන ශේත්‍රේද විප්ලවිය වෙනසක්සිදු කිරීමට වත්මන් බ්‍රජයට හැකබුණ. ගැබිනි மாතාවන්ට පෝෂණමල් ලක්සහා. கி්‍රීඩකන්ට, පෝෂණ දීීමනාවක් ලබාදීම ආදී පහසුකම් සැලසුනා. දියුණු සංවර්ධීත රටක පරිසරය සுරකීම ලක්ෂණ පின்னும்ම් කරමින් පරිසර දෝෂණය කරන බල පොලිතීන්තහනම ආදී, ගතිශීලි පියවර රැසක් ගැනීමට වත්මන් ්‍රජය ක්‍රියා කළා පසුකිය වසර තුනේ ලැබූ බෙවැනි ජෑ ක්‍රහන්න ඉදිරයේදී තවත් දෙගුණ තෙකුණවී ජනතාව බෙතෙක් පැතුූ පොහොසත්රටක් උදාවනු ඇති க்காவு இந்தியன் சாகிரே ேந்த්‍රஸ்தானே කිරීම டபிலிவலை அட்டதே. ப்பாண்டு රජேට வසර துணක් ඉක්මவிட අවස්සාப. රට තුළ விශால වැකොடுසක් இடு කරඇති බව. அග්‍ර மாத்திிய ரணில் விக்ர්‍රமසිங்க මතා පවසனවා. ஒொன்றாக ශருக்கே පැවැති උත්සவ கிப்ப ெட විனு அග්‍රராமாத்திவரயாமேபவ கியாசிටயே. முරග දිශவிக்க කොடியாகපதேஷட்டு පැමණ, அகிரா மாத்தி ரணில் விக்கம சிங்கමහතා, ஸ் ලக்காவே பමු உதனாபிமானே கம்மானேவனு அப்பனை எனக்கම விறுத்த කலாம். ොයා ප්‍රදේශය දිකළ දෙවපතිකම උදාගම්මාන ෘර්තකරීම අවස්ථාවවරද අග්‍රමත්තවරයා එක් වුණා. සැමට සෙවන ලිපදිෙන උදාගම්මන වැසටන ඇති. ජනතා අයිතිට පත්ව වන එකස හත්වන අදර්ශගම්මානයමයි. නිවාස පනස්තකින් සමන්ම උදාගම්මාන දිකිරීම. හපිය ලක්ෂ නවස තිස් දෙකක් වයිකරති ෙනවා. පානී ලය විදුලිය විදිමත මාර්ක ඇතුු සියල් යටතල් පහසකම්මලින් මෙමගම්මනය සමන්වෙයි. දෙවපතුකම උදාගම්මමානේ ජනත අයිතිට පත් කල අධන දීම දදිවෙන පුරාතවත් උදාගම්මාන සියක ඉදිකිරීමම් ආරම්ප කරා. තු පැති ත්වස ාවවඇමතු අග තනැල් විකම් සිංහමතාකයා සිටේ. අතිතේ හැරූ නයවල ගොඩ කිරීමට පත්මන් පචිට හැකිව බවයි. දැන් අි මේරටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයම් තාපිත කල්ල තියෙන. බලන්න මාධ්‍යනි දහස අදේ එක මාධ්‍යවේදෙක් පි පස්සේ තුදවැන්න විල්ල තියනොද දන්නවන්න මට එක්න නම්කරන්න. එක ද්‍යවේදියෙක් මල්ලති නවත් තින් අපේ මාද්‍යවේදීම කෙලිගුණ ැලක ෙ පිට හම ර ෙයි. අපි මේරට ඉන්ද ියන් සාග ද්‍ර ප ො ාකෘති ආරම්ප කරලති නිවාස අ ෙන් ගම් පෙරලිය සංවර්ධ ිය ෘති න් ්‍රයි ටන් ියල්ලම අපි ක්‍රියාත්මක කරගෙනයනවා. දැං විතරයි අර ගැම්බුරු වල පුරෝණක දකින්නේ. ඉතින් අපි මේ වල පිරෙව්වා. ඒත් මං එකක් කියන්න නෑ. මේ වලේ ඇතුලීන රාජ පක්සලා ගාපො ඒගල්න ගොඩ ගන්නපා. ැති ඇමතිවරුන් රසක්ද මෙහිදී අදහස් දැකපුවා. අතර මැදියන්ත! ොිස් දල් න සංවර්ධන් රටාවක් අපි අනුගමනය කරන්නේනෑ. ඒ කාලෙ ඉඩම්බෙදදුනද ගෙවල් හැදුනද මොනරාගල දිිස්්වික්කේ ගැන කතාකරොත් බලවතුන්ට ඩං ඉඩල්ලකුට අපි ධනපති පන්තියට අක්කර විසිති ස්ථාස් ගණන් සොච්චම් මුදල්ට දෙනවා වෙනුවට. අපේ යහපානන් රජය පොඩි මිනිහට ඩම් ෙදල තියෙනවයි කියෙනනක මං මේවස්ථාවේ බොහම ආරම්බරෙන් සාඩම්රය ්‍රශර වරුදු තුන ඇතුරට කො ර ෙවල් හදල තිබෙන වද කියලා මන් සට පේ න තිබෙන වැනි දාගම් දස් නක. ටයතු රම් ක ලති වෙන. ද ක් ේ හත්තන ගම්මන ෘර්ත කරන. අප එන ගමාන පන්දාස් පන්සියේ පලවෙනි ගම්මානපී අද මෙහෙෙන් පටගත්තකන පනිිවිඩිය ම තමුන්නා සිට දිනවා. මේයාකාරයට අපි රට පුරා අප ෑන ගමාන පන්දාස් පන්සියක් ඇති කරනවා. මේකෙන් අපට ලබගන්න පුළුවන් ආදායම රුපියල් පිලියන එකොල්හක් පමන වෙනෝ. ගේ අවුතු ස්ත් තිබ අපි දැක් කියනෑ ගවල්ද දෙනවා. අපි දැක නෑ සිමන්තිික් බෙදනවා. අපි ැක්කන වහල්ල සෙවිලි බදනවා. අපිට පාර්ලිමේන්තුවේත් දැන්දැන් අපට දැනගන්න ලබිල තිෙන්නේ ගෙවල් ටි හදාගන්න පවලට විදාගත්ත ඇමතිවරු හිටිය. ඒ කාලෙ අපි මෙහාට එද්ද, අපිට ආරංචෝනේ නිඳං හරල. ප්‍රදේශවල ජනතාවගේ නැතැන් දෙවියන් වහන්සගේ දෙවල් මංකොල්ල කාර අරගෙන ගියා කියලා. අද අපිකරන්නඒ යනිත් පැත්ත කතරගම දෙවියන්ට පින් අනු මෝදන වෙන්න මිදුපා ජනතාවට මේ නිවාස ලබාදීමේ වැරසිතාන. අඩු ආදායම් ලාබී පවුල් දෙසියකට විසිණ අයපදානය ප්‍රතිලාබෙන් සියකට රුපයා ලක්ෂ පනත් පටනා නිවාස අයසහ ආධාර ශිල්ප සවී වැටසටාන අර්තයේ ෘතිය උපරණ කටර ලබාදීම ඇතුළු වැඩසටහු පසක්්ද මෙහිී ක්‍රාත්මක කරුණ. අපට ගොඩාසාහතුටුයි අපට ඉන්නදන ඇැතම තිබබෙනෑ සන්තෝ සහිතින්ගේ ලැබිච්චක ගැනීමට පාගමත්තුමට අපිස්වෘත කරනවා හොට කියන්න හැරිතර ගොඩාසාතුරයි පපෙන් සත පහවත්න අයකරෙත්න අපිට ආධරයක්ක් වසයෙන් දුප්පත් අපට පිහිට වුනා මගේ අම්මතතාත්තවත් මට හිඩමක් මිත්‍රකල් දීලනේ ඇතුමාට බුදු් බවයෙන්න්න මේන්ද උදකගෙදට ඇවිල්ලා මගේ ගෙදට එල මට කතා කරලා ස්තුති කරලා ගිය මට ගොඩා සත්තුටයි. නිට සමගමීව දනාබිමමානේ වැටසධාන අර්තේ තැලබවිදාධදීමම සහ රටපරා එඩම් උපද සලක්ෂයක් කලවාදීම වැටසසාහන අඇතේ මොදරක්ක දිස්්‍රිකේ පවල්හත්සකට පම ඉඩම් ඔපල් බලද රන. ශීලන්කාවේ තවත් ෙල් පිරිපහදුවක් ඉදිකරන බව අමාත්‍ය ආර්ජන රණතුග මහතා පවසනවා.. බඩිමුල් ප්‍රදේශ දිකළ ග පහදිස්ත්‍රික් සබන්ධී කරන කාරයාය වෘතකිරීම අවස්සාාවට එක් වෙමින් ආධවේදී නැගූ ප්‍රශ්නලට අමා්‍යවරයා මෙස පිළිතුරදුා. த்தில் පරිපහදුවක් எதிකිරීම සඳහා ආයෝචකயின் කිහිපදෙනෙකු සමග, සාචச்சා කර බවයි මා තිවරයා වැඩදුරටත් ප பிர්‍රකාශ කலே. සිග න හො ද ටක් ට ට අපට න ම ට ආ ඩුව තියන ොෝ ල ේ. න අයයිුක කිපදන කැවිල්ලෙන්න දැන් අප සසන්සය කල්ල බලන මේ අයජකයන්ගේ තියෙන ගුණාත්මකසා අනි ප්‍රශ්න ගැනක කල් අපිඉදිරේද මේ අවරුද්දිවරන්ඩි මගේ ලාපොත්තු හ වි ක්ංස හේන් වගාවන්ට යළි වැඩිදුර අවස්ාව ලබා දෙන ලෙස දිශව ලේකම්වරුන් අමාත්‍යය මහින්ද අමරීර මහතාගින් ඉල්ලීමක් කරතිබෙනවා. ිර්මාතයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් පවැති සාකච්ඡාවකද මෙම එල්ලීම සිදුකරතිබෙනවා. හන් ගොවිතැන හේතුවෙන් වනගහනය තුරන් වන බවට ප්‍රකාශ කලද හන් ලෙස යොදාගන්නේ සාමාන්‍ය දල්ලු කැලයක් බව දිස්්‍රික් ලේකම්වරුන් මෙහිදී පහැදිලි කලාා. දෙදහස් දාහත වසරේදී මෙරට රටකජු ආනායනය සඳහා රුපියල් මිලියන හයිසිය අසුන්නාවයක් කජු ආනායනය සඳහා රපියල් මලියන හත්සය පනහක්, ආනෑයනයේ සඳහා රුපියල් මලියන විසිහ තක් කුරක්කන් ආනයනයට රුපියල්මිලියන දෙසිය හතලිස් තුනක් බඩඉරිංගු සඳහා රුපියල්මිලියන යදහ සහයසිය විසිහ තක්ද වැයි කරතිබෙනවා. මෙවැනි ධාන්‍ය මීට පෙර වගා කළේ හෙන්ගු විතන ආස්ශ්‍රිතව බැවින් ඒ සඳහා යලි අවස්ථාව ලබාදය යුතු බයි දිස්්‍රික්ලේකම්වරුන් පෙන්වා දුන්නේ. මෙ අතර දකුණු පලත් අලුත් සහල් මංගල්ල්‍ය තිස්සමහරාම රජුමහා විහාරස්ථානයේදී පැවැත්වුණ අලියතුන් සහිත පෙරහැරකින් පැමිණ අලුත්සහල් පූජාකිරීම සිදුකෙරුණා. විසි තුන්වට වරට පැවැති අලුත්සහල් මංගල්ල ටේක් වූ අමාත්‍ය මහින්දමර විරමහතා කියයා සිටියේ යලකන්නේදී වීිලදී ගැනීම සඳහා රජය රුපල්මිලියන හාරදහස් නවසයක් වෙන් කර ඇති බවයි. ෙල්ුම් පකු රහේ රගාල වෙනුවෙන් ජෝන්ද සිල්වා සමරු රගහල කඩා ඉවත් කළේ පසුගේ රජය පව අමාත්‍ය විේදස රජපක්ෂ හතා පවසනවා. එහෙත් ජෝන්ද සිල්වා සමරු රගහල ඉදිකර විවෘත කිරීමට පත්මන් රජය පිවරගන්නා බවද කොළඹ පැවති මාදී හමෝකදී අමා්‍යවරයා කියා සිටිය. පසුගේ රජය චෝගම් සමුළුව පවත්තාන්න කියපු හම නෙලුම් පොකුණේ රථගාල ඉඩ මදී කිවවා දෙදස් දොලහහි. එක නිසා එවකට ඒ රජය. එලම්පොකුණේ රගාල පුළුල් කරන්න ජෝන් සිල්වා සමරු රඟහාල කඩල ඉවත් කර. ඒ කඩල ඉවත් කරනකොට මුනිවත රැකගෙන හිටපු කලාකාරයෝ. අදෑවිල්ල මාධ්‍ය හමුතිලගේෙන මියයාන්්ඩුවෙන් ජෝන සිල්ල වාහලු ඉල්ඟ එල් පින්ස්ටනෙ අපි වැැහවලු. එල් පිින්ස්ටන් එක හලතියනෙ දෙදහස් දොලහි. යාන්ුුවඇති තමයි ඒගේ නවී කරන අපි ආරම්භ කරි. කොත්‍රත් සමඟං වලට දින දීලතියනවා අපිට අනිවාරයම ඔක්තෝබර් මාසිවරවන්න කලින් බේරි පාර් කටයුතු කරල ඉවරරන්න කියලා ඒ අනු අපි ලබන නොම්බර් මාසේද එල් පිින්ස්ටන් රඟහල නැවතත් ජනතාවට විවෘර්ත කරන්න කටයුතු කරන. අපි විවිේච්නය කරන් කිසිම ප්‍රශ්නයන්න හැබැ බොරු කියන් එප ජනතාවට සමස්ථ කලාකාරගේ ගෞරුවය නැති කරන්න එපා මාධ්‍යප්‍ර හමුති කියලා බොරු කියලා නැවත් ප්‍රවෘතිී. හේතුවෙන් வி්‍යාපාර අඩපනූ රජරට வி්‍යාපාරිකයන් හට සහන වැඩපිළිවෙලා ක්‍රියත්මක කිරීම කරහි රජ අවධානයමෝතිබෙනවා. අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ අධ පුර කර්මාන්තහා வாණච මඩල සාමාජකයන් අමාත්‍ය ලක්ෂ්මண் කිරියල් මහතා සමග පවැත්තුූ විශේෂසාකච්ඡාවකද මේ පිළිබඳව කරුණු හෙළි වනා. නියන් ත්වේ හෙතුෙන්, රජ්‍යහා පෞද්ගලික ආයතන මගින් තමන් ලබාකත් නයමුදල් පවා ගවා දැමීමට නොහැකිව ඔවන්ගේ ්‍යාර බිදටබින් පවතිනවා. ඇතැම් ව්‍යපාරකයන් හට නය ගෙවා දැමීමට නොහැකිවීම නිසා, මූල්්‍ය ආයතන මගින්, නීතිමය කටදු පවාසිදු කරමින් පතින බවයි එම ව්‍යපාරකින් මෙමසා කචාාවේදී අමාන්තිවරුන්ට පෙන්වාදුන්නේ. රජ ැකු මගින් ලාගන ඇතින් යිඳහා හනදායි කාලසීමාවක් ලබාදන් ලෙසද ව්‍යපාරිකින් මෙහිදී ඉල්ලා සිටිය. මෙම ව්‍යාපාරකන්ට සහන සැරසීම සඳහා කැබිනට පත්්‍රකාාවක් ඉදිරි පත් කරන ලෙස අමාත්‍ය ලක්ෂමන් කිරියල්ල හතා අමාතය දුබින්ද දසානායක මහතාට මෙහිදී උපදෙස් ්‍රබාතුන්නා. ඒ සිර දේපලගත්. ැයිකෝ් කසම්ම ේ ඇතිවෙච්චම දුස්කරතා වැැත්තකයම් න්ද කර කලා විස එම ලතු බැ. එලෙමෙන විසිවඳ අනන්රාධපුර මහ බැංකු ශ්‍රවණාරයේ ද මේ පිළිබඳ පැත් වෙන සාච්ඡාාව, ෆ්‍රාජ්‍ය බැංකු ඉහළලධරින් සහ අමාත්‍යංශව ඉහල ලෙදහරින් සහභගි කරවීමටද අමාත්‍ය ලක්ෂමන් කිරියලම හතා මෙහිදී උපදෙස්ශ්‍රබාතුන්නා. විදුල්කා ජාතික බරශක්ති ප්‍රදර්ශනය අද ආරම්භ කෙරුණා ඒ ලබන විසයෙක් වනදා දක්වා පැවැත්වෙනවා. බණඩනනායක සම්මනශලාා පරිස්්‍රේදී ප්‍රදර්ශනය පැවැත්වෙනවා ඇහි සමාරම්භක උත්සවය රාච්්‍ය අමා්‍ය අජිත්පි පෙරයා අමාත රංජසි ලිටයන මහතුරන්ගේ ප්‍රධාත්වෙන් පවැත්ව වනා. පුනාජනීය බලක්තිය සහ රක්ති කාරක්ෂමතාවේ වාර්ෂික ජාතික ල්ක්කයන්ට ඟවීම ජනතාවට ප්‍රදර්ශනයකිීම විදුල්කා ප්‍රදශනය ප්‍රධාන අර්මුණයි. ුනර්ජරනය බලශක්තිය ප්‍රවර්ධනය පිළිබඳ වැදගත්ම කාරණය තමයි. නිවැරද්දි දැනුම සමාජගත කිරීම. සුර බලය හා සම්බන්ධව ඇලුමීනියම් පාංග රටතුල නිෂ්පාදය කිරීම පිබඳ ලොක වර්ධනයක් වෙලා තිබෙනවා මෙවැනි කර්මාන්තයක් දියුණ කිරීම සඳහා. ඒ අවශ් උපාංග රටතුළ නිෂ්පාදනය කිරීමක්. ඒවායේ වටිනාකම් රටතුල එක කිරීමත් වැදග න බියෝග ආරි මේ රට මිනිස්ස මෝතක්ත් කරෝලේ ීලෙන ලිට පුුවගන මේ වර්ශය. දීර් කාරන න සැස්න රටට ගැලපෙන විදි. බින්දදුන්ගේ උපද පරිසවය ැන හිතලා මිල ගැන හිතලා සුරක්ෂිත විදුරු සැකල්මක් ැ හිතලා ඉදිරිපත්ට. ්‍රෙදස් පනහ පේඩක්ය ශම්පෝෂත විදුර සැවම. අපි මනනිෂුපාදනය කරගන්න අපේ රට උත්පානය කරන දේවල්දක උනේදරනය වරෂ. වයම ඇල වාහි ව්‍යාපෘතිය ඉදිකිරීීමම්, ලබන විසිහතර වනදා ජනාධිපති, මෛත්‍රී පාල සිරසෙන මැතිතුමාගේ ප්‍රධහනත්වෙන් පොල්පතිකම ප්‍රදේශේදී ආරම්භ කරනවා. ව්‍යාපෘති සඳහා වැෑකිරෙන බුදල රුපියල් මිියන එක්දහසයිසේයක් මෙම ව්‍යාපෘතියෙන් කුඩා වැවතුන් සයක් සහ ප්‍රාන වැව් අටක් පෝෂ් පෝෂණය කිරීම ේක්ෂාවයි. ව්‍යාපෘති ආරම්භ කිරීම පළිබඳ දැනුවත් කිරීම මාත්‍ය හබුවක් කරුණෑඇගලදී අද පවැත්වනා. මොනගාකන්ද ව්‍යාපෘතියට වර්තමාල රජයේ කෝටි විසිත්තුන්දාාග විතරක් ඇබදලක් ආයජනය කැම තිබෙනවා. ඇම අර්දේ. උ ශිකය ප්‍රධාන විශික්්‍ය ගන්නාවක මේ දැමනෙන ජන ප්‍රශථති විශස සදන්න අශ්‍ය කරන කටයතු අපක් වේරු කරෙන ෙන අපි සතුටුවෙනවා ඇත්ත වශයෙන්ම වර්තමා රජයෙන් අතිකර ජනාධිපතිතුමාගේ නායකත්්‍ය අයටද මේ වයග බලාද මේ කාලයක් තිස්සේ තිබුණ මේ ජන ප්‍රශ්නය ලිසදන්න ඒ අවශ්‍ය කරන වැට කටයුතු අපි කරන්න හැකාවක් ැම ගෙන. මගේ මේ සංකල්ප ක්‍රියාත්ම කරන්නේ මේ පක්ෂපානබිරිී තුොරබ වයම ගෝජන්තා නොකින් වයම ජනතාවටේ අවශ්‍යය ජලය සැපයක්තික තමයි මට මේවස සඳහක්‍රන්තියේ. මනගහකන්ද ව්‍යාපතිය හරහා වයමට ජලයගෙනන සිහිනය විසි අතර වදා විශේෂෙන් සැබෑ වෙන. මේ ඇලේ මේ වෙනගොට විශාල වශයෙන් අවසන් වෙලාතියෙනවා පුරුණැගල ිෂට්‍රික්කේ වැඩකටයතු රම කිරීම තමයි විසි්‍ය අතර වවෙනිදා ශේෂ මතික ජනාධිපත්තු ගේ ප්‍රධනත්යෙන්. සිදුවෙන්නේ මේ ව්‍යාප්‍රතිය හරහා ඒ ප්‍රදේශ පාදශලයකම් කොට්ටාස හයහක් කාවරණවිද. ඒගේ දරු විාප්‍රතිය රහා නික්කොට සාාවරණය ද අද අිකර ජනධිපත්වවා තීරණය කර තියවා මාවයේ ජලයක් විශේෂයම දමදනේ ප්‍රදේශය ඇතුු ැතුවරන්න කොට්ටාස ගනාවකට සහ පුත්තලමට ලබාදන වැඩ කටතු කරන්න. එහෙම නහම මුළු වයඹම විශේෂයම සක්ෂයක ප්‍රදේශයක් බාට පත්වෙනවා. ශ්‍රී ලංකාව ව්‍යසායික පාදීශයක් පවට පත් කරන ඉන්ට ්‍රයි ්‍රී ලංකා. රුණු දිය නයෝජනා ක්‍රමය සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා එය පසුගිය සතිට සාපේක්ෂව සීට හතලියක් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ එෙන්්‍රයිස් ත්‍රී ලංකා නයෝජනා ක්‍රමය මකින් සුළු හා මධ්‍ය පරිමාණ වියවසායකයන් දිරිමත් කරෙනවා යටතේ මහනුවර දිස්්‍ර ේ ියවසායිකින් විසි පස්තනිකට සාහර ප්‍රධන මහනුවර ලංකා ැ තිශවනී කාවේද සිදුකිරුණ. මේ එෙන්ටප්‍රයි ්‍රී ලංකා නයෝජනා ක්‍රමය යටතේ ලංකා බැංගූ විසින් ඊය දක්වා සම්පූර්ණය ණය දීලතියෙනව දහදාස් නමසය හතලිස්පා. ඒකෙන් නමදා හාරසිය අනුවක්ව දීලතියෙන්නේ අලුත් ගන්ධනකොවට. මේ එන්ටපයිස් ශ්‍රී ංකා යෝජනා ක්‍රමයේ අපට පුළුවන් මේ නයෝජනා ක්‍රම කීපය තුළ තමන්ගේ අවශ්‍යතාවෙන්ට සරිල්ලන ණය ලබාද. සහන්න පොලිට ලැබන්න එන්ට ප්‍රයිස්්‍රී ලංකාවගේ මයෝජනා ක්‍රමයක් මං ගොඩක් ආග කරනවා. රජෙන් අප වැනි සුළු ්‍යාරකයන්ට ලොකු අතහිතදීමත් තමා මේගේ වැඩ සහණලින් සිදුව. ගොඩක් ස්තූතියි අපි වගේ දුපත් ගොන්ට මේ රජෙන් සහන පොලියට නයලබාදීම ගැන රජයටත් ලංකාබැම්කොටත් ගඩම මස්තුතන්දන. මගේම ව්‍ය පස්ථානයක් විකරගන්න මේ නයයක් ලැබුණ. බිහිම ිස්තිතන්ත ලංකාබැන්කොටත් රජේයට. මෙ අතර Entටෆ්‍රයිස් ශ්‍රී ලංකා යෝජනා ක්‍රමය පිළිබඳව පනදුර ආසයේ ස්වැන්ඩ්‍ර කියාවවල නියවතු 1න් දැනුවත්කිීම වැඩස නක් පානදුර ප්‍රදේශයල්ලකම් කාර්යාලදී පවැත්තුනා. පානදුර ලංකා බැංකු අධශවීණ කාරයාල්ලේ නිලදහරින් ඊට එක්වසිටිය. පානදුර ප්‍රාදේශයේ සභමන්ත්‍රී ශන්ත බ්ඩාරමතා මේ සම්විධන කරතිබනා. මේ එන්ටපයිද ශ්‍රී ලකා වැඩස රහල යටතේ සුවිසාල සේවාවක් ගම්මටට මේ ජනතාවට සිදුවෙනවා. ශාන්ද්‍රැකාව කරගෙන යන්න මූලි කඩිතාලම වැටෙන්නේෙ කොහොමදි කියලා ලංකා බැන්ක්වේ මිනිියක් ඇවිලප්ට දැනුවත් කර ඒ සම්බඳධ අපි පූර්ණ ශාසයකින් කටයුතු කරනවා. බතක් නොයි දෙන පැලක බතක් වී ඉ දෙන්නට හැකි සිතක් පහලවීම සැබෑ මනුෂ්‍යත්වේ නොවේද. උදාාර සිත්ධති මිනිසුන් පිරිසක් ගැන පුත්තලම මදුරන්කිලියි ප්‍රදේශයෙන් අපිට වාර්තාාවනා. පියා අහිමි වූ දරුවන් පස්තෙනකු සමඟ ඉතා දුෂ්කර ජීවිතයක්ගෙ වන පුත්තලම මදුරන්කුලිය චන්ත්‍රිකා නිශාන්ති මහත්මිය ගැන ITයෙන් ප්‍රවෘති විකාශයෙන් ඔබට ගැනා බව මතක ඇති. පවුලේ වැඩිමහල් දියනිය හදවත් රෝගයකින් පීදාවෙදිද්දී විවාහෙන් වෙන්වුණු දෙවැනි දියනිය ඇගේ දරුවා සමඟ සිටින්නේද නිශාන්ති මහත්මිය සමඟ එකමනිවසයි. සල් යනවයසේ පසුවන අනෙක් දරුවන්ති දෙනාගේ කටයුතුත් සමඟ මේ අම්මා ගෙවන දුෂ්කර දිවිපෙවතතුට බොහෝ දෙනා ඒ කඳුලුවලට සරණක් වන්නට හිතුවා. ඒ අනුව අපේ එල්ලීමට ක්ඩුන් මදුරන්කුලේ ප්‍රදේශයේ රාජ්්‍ය නිලධාරින් ඇතුළු ෘර්තිකයන් සහ තරුණ පිරිස එක්ව මේ අසරණ පෞුල වෙනුවෙන් නිවසක් තැනීමට මූලිකත්වේගත්තා? ම පන්නේ සමන්සත්කාර සංේයද කියලා අපි කමිටුවක් පිහිටගත්තා. ඒකට අපේ රාජනනිනධන කකිීපදන කමින් සම්න්ධ කරගත්තා පවිශේෂය මදුරන් කොලිය ප්‍රාතිපක විදුහල විදහල පිතුතුමා. ඒහිට අමතරව අපේ ග්‍රාමිනධරී තුමිය අපි ආර්ථක සංවාධන තුමිය. මදුරන් කුලිය ප්‍රදේශයේ පදිංචේ, ප්‍රියංගිකා සාමලී මහත්මිය නිවසයිද කිරීම සඳහා පර්චස් පහලවක ඉඩමක් පාරිත්‍යාග කලේ ඒ මනුෂත්වය වෙන වෙනයි. நாවල කොස්පත්ත පදිංචේ ්‍යාපාරිකයකුවන හර්ෂ ඩයස් මහතාද මෝන් වෙනුවෙන් පිහිතක් වන්නට ඉදිරි පත්වනා. ආර්ච් ඉන්ටර්නනල් වාස්තු නිර්මාණ අයතනයේ අධ්‍යක්ෂ ආරිය ගාල්ලගේ මහතා නිවසහි සැලැස්ම නොමිලේ නිර්මාණය කරදුන්නා. ලබන විසි පස්වනදා සුභ මොහොතින් චන්ත්‍රිකා නිශාන්ති මාහත්මියගේ නිවසට මුල්ගල තබෙන්නේ නිවසක් පමණක් නොව ගමක්ද ගොඩනගෙන මහා අත්තිவாරමක අடிතාලමක් ලෙසින්. යගේ දස්ර ගමන්නට ඇල්ල අපිව මේ විදිහට සංවිධානය කිරීම සම්බන්ධව ස්වාධන රූපහනයට මිශේෂම ස්තුතිවන්ද වන්න ඕනේ මිනිදිරයටට අප ප්‍රදේශයේ මෙවැනි ආර්ථික අපපස්ථාතියන ප්‍රශ්නයන තැන්වලල්ට ෙහිලා බිස්නුම් හොයන්නට මේ සන්සය හර හැකියාව ලබේවි. අප මේ වැඩ පිළිවෙල ගයක් ගොඩන ගන වැඩ පිළිවලරත් වඩා ගම ගොඩනගන හා සංවිධානයක් බවට පත් කලා. ඔබට පුලුවන් මේ සඳහා ශක්තියක් වන්නට. කරනක නගාධිපතිය තුශාර සංජීව විතාරණන මහතාට නිල රතයයක් ගැනීමම ස ාරපාල් කෝටි එක හමාරක දලක් වවැැකිරීම වෙනුවෙන් ජනත විමුක්ති පෙරමණ විරෝධී පලකරනවා. නරාධිපති නිරතය ගැනීම සඳා යෝජනනාක්ිතයට වවා. තුන්ග ස හතරින් සභාවෙති මේ ටෙන්ඩ කරලා බන්න පලේස්ති කරන තියෙනවා වැඩ කෝඩි පාලොස් ලක්ෂක් කරද නවා. එතකොට මන්තවරුන් සඳා ආසන දොලාගින් යුත්ත ටොයිට හැස් මාන කරන පන්සුනමලක් අනෝදාහකට එතකට. මේ මුදල අයකරන්න ජන බද මුදල්ලින් මේක දේශය නැ විදිරගන්න. ඒකන්නේ සවා අරමුදලින් මේ සබන්ධට ගැටලුවක්තින මචර මේ ජගුව රක්සේගේ වාාහනයක් නරිපති නිලට වි පාච්චිරනක ොද නකර සීම ඇකල තිය මර පාරල්ල ජගුව රක්සක් ප හනක යන්න පුළන් කියල විශවාස කරන්න දෙකෝඩි පලස ලක්ෂ ේද කරන අපි අනුවත කරන්නේ මේකට බ විරුද දනේ වතී රු හතර දෙනයි පේ න්ත්‍ර තුනයි ෙවිෙර මයි විතරයි විරුද්දුන මේකට පෝට්පේ සියරුදනමකට කැමති. සබ හොරෝ පතාන කහටකස්තිගිලිය ඇතුළු ප්‍රදේශරැසක කර්කශ පරිසරයට අස්වැසිල්ලක්කූ යාන් ඔය විනාශයට පත්වීමේ අවධහනකට ලක්වති වෙනවා. ඒ නීති විරෝධී ලෙස වැලිජාාවරම් කරුවන් සිදුකරන ක්‍රියාහේතුවෙනුයි. කහටකස් දිගිලියල් ප්‍රදේශය හරහා ගලා බසින යාන් ඔයෙන් ගොවිබිම් අස්වැද්දීම ඇතුළු අවශ්‍යතා රැසකට ජනතාව ජලය සපයා ගණ්බා. එහෙත් යාන්නුවයේ ඇතැමස්ථනවල සිදුකරන නීතිවිරෝධී වැිකොඩ දැමීමම් හේතුවෙන් යුරු දඩිනිස කාතනයට ලක්වැති ආකාරේ දැකත හැකි. ඒහෙතුවෙන් වර දෙ එකක ැති වටිනා විශාලෂාකද විනාශවීමේ අවධහනකට ලක්වතිබෙනවා ට්‍රෙක්ටර් රත යාන්නුවයට බස්සවා, මහා පරිමාණෙන් වැළිගොට දමීමට වැලිචාවාරම්කරුවන් කටයතු කරනවා ඒහේත්තුවෙන් ඇතමස්ථාන වලින් අඩි සරයක් පමණ කාතනීවීම නිසා යුරු අවට පරිසරයටත දැඩිහානියක් සිදුවතිබෙනවා පිළිඳ ලදහරින්ගේ අවධහනය වහම යොම වීතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. සංහින්ධියාව ගොඩ්නගීමේ අරමරෙන් සංවිධාන කරන අහන්න වැඩස්ටහන මාලාවේ තවත් අධරක් වැලිකම නගයේදී සාර්ථකව අද පැවැතුනා. සියල ජාතින් සමගෙන් හා සහජීවඩෙන් ජීවත්වන නගයක් වන වැலிකමනரே මෙම වැඩසටන සංවිධානකිරීම පිළිබඳ ජනතාව සිය ප්‍රසාධය ප කலாம். ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වෙන් වීතිනාට්‍ය සදර්ශනයක් ද පැවැත්වනා අත්පත්‍රිකා ලබාදීම චිත්‍රපට ප්‍රදශනය හා දේශන පැවැත්වීමද සිදුකෙරුණා. රජයේ ප්‍රෘති දෙපර්ත්මේන්තුව සංහිධ්‍යා කාර්යාලය හා පොලිසිය එක්වයි වැඩසටහන ක්‍රියාත්මක කළේ. මාතර දිස්ත්‍රීක්කය ආවරණය වන පරිදි දින හතරක් පුරා මෙම වැඩසටහන ක්‍රාත්මක කිරීමට නියමිතයි. මේ අත්තර අහන්න වැඩසටහන් මාලාවේ තවත් අධියරක් ගෙලියෝය කළුගමූ ප්‍රදේශයේදී පැවැත්වනා වීදිනාට්‍ය සංවාධ ඔස්සේ සහෝදරත්වේ ගැන ජනතාව දැනුවත්කිරීම සිදුකෙරුණා. සිවිල් සමාජ සංවිධානයේ සාමාජක ජයලත් බණ්ඩාර හා සංහිධ්‍යාව වේදිකාවේ ප්‍රසංග කරුණාරත්න දේශන පැවැත්වූවා. උතුරේ ජනතාවගේ සෞඛ්‍ය ගැටළුවලට විසඳුම් ලබාදීමේ අරමුණින් ඇමෙරිකා ගුවන් හමුදා වෛත්‍ය කණඩායමක සහභාගීතුවයෙන් වෛති්‍යසායනයක් වෞන්‍යාවේදී පැවැත්ව වනා. එහි තොරොතුරු ඇතුළු වක් පුවත්කිහිපයක් දැන්. මරිකා ගුවන් හමුදා වෛතතිවරුන් හැට පස්ස දෙෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම වෛ්‍යසායනයට සහභාග වී සිටිනවා. වෞනිියාව අලගල්ල විද්‍යාලේදී සතියක් පුරා ඒ පවැත්වීමටයි කටීතුයොදා තිබෙන්නේ. දුෂ්ක ප්‍රදේශ්වල ජනතාවගේ සෞඛ්‍ය ගැටළුවට විදුම් ලබාතිෙමින් ළමා කායික, අක්ෂි ධන්ත ඇතුළු රෝක පිළිබඳ උපදෙස්සා අऔෂද ලබාදීමට මෙහිදී කටයුතු කරෙනවා. ගොඩ වැලිසහනවත් ශ්‍රීම මෙතාරම විහාරස්ථනේ අභිනවෙන් ඉදි කළ චෛත්‍යයේ කොත පැලඳවීම පුුණ්‍යොත්සව විශාල පිරිසගේ සහභාගිත්වෙන් පැවැත්වනා. චෛත්‍ය ඉදිකිරීම සහ රුපියල් ලක්ෂතිහකට වැඩිමුදලක්වය කර තිබෙනවා. විහාරහදිපති පූජ පට්ිය වෙල චන්තතාලෝක සාවාමිත් වහන්සගේ අනශසකත්වෙන් මෙම කටයුතු සිදු කරුණා. කොත පැළඳදවීම යසිරු ජයසිංහ සිදු කලා අතර කොත්වහන්සේ නිராාවරණය කෙරුණේ, පූජ දිවයාගහා යසස්්‍ය සාමිත් වහන්සේ වින්. මෙම පින්කමට ප්‍රධාන දායකත් වෙලබාතෙන්නේ අනුජජය සිංහමහතායි. වෞනිියාව සැලලිහිනිකම මෙහිනි ආරාමේ බෝධි ප්‍රාකාරය හා ආවාසගේ විවෘතකිරීම සිදු කෙරුණා. වන්නේ ආරක්ෂක සේනා ආඥාපති මජ ජනරාල් කුමුදු පෙරේරාමහතාගේ උපදිස්මත යුදහ මුදාශ්‍රමදායිකත්වෙන් ආවාසගේ හා බෝධි ප්‍රාකාරය ඉදි කෙරුණා. ඒ සඳහා ITN මධ චාලය මධ්‍යනු කෘ හය ලබාදුන්නා. ආවාසගේ හා බෝධි ප්‍රාකාරය ්‍යවෘත්ත කිරීම, ITNෙන් මධ්‍යචාලයේ ප්‍රධාන විධායකරනිලධරී චම්දන තිලකරත්නහා පනස් හයවන සේනාංකාධිපති බ්‍රගගේඩය ප්‍රා දෙමටම්පිටයන මහත්තුරන්ගේ ප්‍රහනත් වෙන් සිදු කරුණා. මෙ අතර දෙදහස්දහ අට ලෝක ළමාදිනය වෙනුවෙන් ITෙන් සංවිධන කරන සැමරුම් උත්සේ වැලියෝය සම්පත්නුවර මහලි ක්‍රීඩංගනේදී පවැත්වීමට තීරණය කරතිබෙනවා. මේ පිළිබඳ සාකච්ඡාවක් වැලියෝයදී පැවැත්වනා. ITNෙන් ප්‍රධාන විධායික නිලධාරී චොන්දන තිලකරත්න ශ්‍රී ලංකා යුදහමුදාවේ හැට දෙවන සේනාංකේ සේනාංකාධිපති බ්‍රිගඩිය සංජය වනිගරත්ඥාන මහත්වරු නැතුු පිරිසක් ඊට එක්ව සිටියා. පවෘති විශය අනතුරුව ත්පර එක ැසු විේෂන්ගේ බලාපොරත්තු වන්න හිසමඟින් ප්‍රවෘති අවසන්. ඔ සුා්‍රිය.. පළමුවත් මවබිමවත් මෞබිම තෙවනුවත් මෞබිම යනුවෙන් පපුුවට තඩිබා ගනිමින් රවැසියා රවටමින් කළ තක්කඩි දේශපාලනයේ අවසානය දැන් ලංවෙමින්තිබේ. රාජපක්ෂලාගේ බොරු දේශප්‍රේමී සටන්වල අවසානය දැන් ලංවිමින්තිබේ. ජීවිතය පුරාම ඒකාආධිපතිපාලකයකු ලෙස වැජබෙන්නට ගත් උත්සාහය රටේ බුද්ධිමත් ජනතාව පරාජයකිරීමෙන් පසුව රාජපක්ෂලාගේ ගමනක අවසානය ආරම්භවිය. දෙදහස් පහලවේ පරාජයෙන් පසුව ගෙවුණු අවරදු තුනක කෙටිකාලේකදී. රාජපක්ෂ කඳවර තමන්ගේ බඩගෝස්තරය පමණක්හෝ රැකගැනීමෙන් සෑහීමකට පත්වන තැනට පත්ව තිබේ. ජලි රටේ බලය අල්ලන්නට දැරූ වෙෙරවීරිය දැන් දිාර් වී කොස්ය. ගෝටා, බැසිල්, චමල් යනුවෙන් කේවල් කල රාජපක්ෂ පවුලේ දේශපාලන උරුමය, දැන් නාමල්ගේ නමින් ලියවී තිබේ. දැන් රාජපක්ෂලාගේ ගමනක අවසානය සහතිකය. ජනාදී පතිකම් අගමතිකම් ඉල්ලමින් ගෝෂා කල රාජපක්ෂවාදීන් ඒහීන හැබෑනොවන විට විපක්ෂනායකකම දක්වා පල්ලම් බැස්සේය. එහෙත් දැන් ඒද උරුම නැති බව පැහැදිලිය. මෞබිම පෙරට තබා කළ බොරු දේශප්‍රේමී දේශපාලනයේ හෙළුව රටම දැක්කේ මේ විපක්ෂනායකකම ඉල්ලන්නට යෑමේදිය. පර්ලිේතු සම්ප්‍රදාය තුළ එක පක්ෂයකින් තරග කර දිනාගත් ආසනයේ ඉඳගෙන ස්වකැමැත්තෙන් ඊට විරුද්ධ පක්ෂයක් නියෝජනය කළ නොහැක. එය කුප්ප වැඩකි. තමන්ට චන්දියදුන් පාක්ෂික ජනතාවගේ අභිලාශයන් පාවාදීමකි. රාජපක්ෂලා ජනතාවට ද්‍රෝහිීවිය පක්ෂයට ද්‍රෝහිීවිය. තමන් නියෝජනය කළ පක්ෂයේ දේශපාලන මතය හා සිටිය නොහැකිනම්. කළ යුත්තේ ඉන් ඉවත්වීමය. මන්ත්‍රී දුරය අත්හැරීමය. නැවත ජනතාවගෙන් වරමක් එල්ලාගෙන බලය අත්පත්කර ගැනීමට තරම් පෞරක්ෂයක් තිබිය යුතුය. දේශපාලන හයියක් තිබිය යුතුය. ඒ සියල්ලට වඩා තමන්ගේ අවංක භාවය පෙන්විය යුතුය, අද රාජපක්ෂලා කරමින් සිටින ව්‍යාජරංගනයෙන් හෙළිවන්නේ. ඔවුන්ගේ ඇති බඩගෝස්තරවාදී බලපෙරේත, දේශපාලන කුප්පකමය. විපක්ෂ නායක දුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීනවන බවට පසුගියදා සිංහනාද කළ ඒකා අබද්ධ විපක්ෂය දැන් නැට්ට පශ්චාත් භාගයේ ගසාගෙන තිබේ. සිංහනාද නරිවාදං බවට පත්වතිබේ. ජනතාව වෙනුවෙන් කරනවාය කිව් සටන් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීකම රැකගැනීමේ සටනක් දක්වා පසු බැසතිබේ. බොරු ජනතාවාදී දේශපාලන සංදර්ශනවලට වඩා බඩගෝස්තරය වැදගත් වී තිබේ. නටන්න හදන නාඩගම කුමක් වුවත් ගහන ගහන පදය රාජපක්ෂලා වරත්දාගන්නේය. පළමුුවත් මෞබිම දෙවනුවත් මවබිම තෙවනුවත් මෞබිම කිය කියා සිටි රාජපක්ෂලා අවසානයේදී තෝරාගත්තේ තමන්ගේ බඩරැකගැනීම පමණක් බව දැන් පැහැදිලිය දැනට මේ ඇති. සෙස්ස පස්සට.